දැන් මේ රැස්වීම දැක්කොත් ඡන්දේ තියයිද නොතියයිද මොකද හිතන්නේ ඉස්සරලා තිබුණා සාමාන්‍යයෙන් සෙනග රැස්සුණා පළාත් පාලන මැතිවරණයේදී ඡන්දේ තිබ්බනේ නේද පළාත් පාලන මැතිවරණයේ තිබුණා අපි රැස්වීම කරා ජනතාව ඒකදාසී වුණා ඡන්දේ තිබ්බනේ දැන් දැන් මේ ජනතාව දැක්කාම ඡන්දේ නොතියා ඉන්න බයයි මතක තබගන්න මෙතෙන්ට එක් රැස්සලා තියෙන්නේ නිකන් හිස් ගොඩක් නෙවෙයි අපි දැකලා තියෙනවා ඡන්ද රැස්වීම අපි දැකලා තියෙනවා දේශපාලන රැස්වීම ඒ ඡන්ද රැස්වීම දේශපාලන රැස්වීම වලට මිනිස්සු සහභාගී වෙලා තිනොත් අපි දැකලා තියෙනවා හැබැයි මේ සහභාගීත්වයේ තිබෙන්නේ යම් පුද්ගලික අරමුණු තමන්ට තමගේ පවුලට යමක් ලබා ගැනීමේ අරමුණු එහෙම නැත්නම් පහළම හිටපු ජන කණ්ඩායම් වලට ජීවත් වීමට තිබෙන දුෂ්කරතාවය නිසා හාල් කිලෝ 5ක් දෙන්නම් තහඩු දෙකක් දෙන්නම් වැසිකිලි පෝච්චියක් දෙන්නම් සාරියක් දෙන්නම් දරුව නගර සභාවට දාලා දෙන්නම් දරුව වරායට දාලා දෙන්නම් වගේ සාධක විසින් එකතු කරා මිනිස්සු එහෙමනේ ඊයේ නුවරත් ඒ වගේ වැඩක් තිබිලා තියෙනවා ඒවා නිකන් ඔලු ගෙඩිවල එකතුවක් හැබැයි මෙතන තියෙන ඔලු ගෙඩි එකතුව ඔලු ගෙඩිවල එකතුවක් නෙවෙයි මේ තියෙන්නේ එකම අරමුණකට නැගී සිටින ගැහැණුන්ගේ එකතුවක් වෙයි තිබෙන්නේ දීර්ඝ කාලයක් අපේ රටේ කාන්තාව මේ පාලකයන් විසින් ඇති කරන ලද පීඩාවේ විශාලතම ගොදුරු බවට පත් වෙලා තිබුණා. තමන්ගේ විශාල බලාපොරොත්තුවක් තිබුණා තමන්ගේ දරුවන්ට උගන්වන්න. අධ්‍යාපනයේ කඩාවැටෙනකොට තනියම හරි දරුවා ගොඩ ගන්න උත්සාහ කරා. ඉස්කෝලේ ගෙනියනවා, හවස පන්තියට ගෙනියනවා, කෑම ටික හදලා දෙනවා, පිඟාන කෝප්පේ හොදනවා, දරුවට උගන්වන්න කියලා ඇතිතරම් වේදනාවන් වින්දා දුක් වින්දා ඉවසුවා. කොමාරි දරුවා ගොඩ ගන්නම් කියලා ඉවසීමෙන් වැඩ කරා. රටේ මහා අපරාධ සිද්ධ වෙනකොට තමන්ගේ දරුවා ආරක්ෂා කරගන්න, දරුවගේ පිටිපස්සේ යන්නම්, දරුවගේ රැකව ලාභවට අම්මාපත් වෙන්නම් කියලා නේද? අපරාධ සිද්ධ වෙන එක ඉවසමින් තමන්ගේ දරුවා ආරක්ෂා කරගන්න උත්සාහ කරා. භාණ්ඩ මිල ඉහළ යනකොට අතේ තියෙන මුද්ද උකස් තියලා, කනේ තියෙන කරාඹු දෙක උකස් තියලා, බෙල්ලේ තියෙන චේන් එක උකස් තියලා, දරුවට වේලක් හරි කන්න දෙන්නම් කියලා ඉවසුවා. තමන් හදා වඩාගත්තු දරුවා තමනුත් දාලා රටක් දාලා තමන්ගේ කුඩා රැකියාව සඳහා රට යන උත්සාහ කරනකොට කඳුළු සලසල ඉවසුවා. ඉවසුනේ දැන් ඉවසුව ඇති. මොකද කියන්නේ? දැන් ඉවසුව ඇති. ඒ නිසා මේ නැගී සිටින්නේ කවුද? මේ නැගී සිටින්නේ හුදු කාන්තාවන්ගේ ඔලු ගෙඩි නෙවෙයි. මේ නැගී සිටින්නේ වේදනාවේ ඉවසීමේ කෙලවර තමයි. මේ දහස් සංඛ්‍යාත කාන්තාවන් අද එක්රැස්ලා පෙන්වුම් කරලා තිබෙන්නේ වෙනස් කරන්න ඕන කියන අදිස්ථානයේ. එනිසා ඔබට තිබෙන වෙනස් කිරීම සඳහා අදිස්ථානය. ඉවසුවා, බලාගෙන හිටියා, දරාගෙන හිටියා. හැබැයි අද ස්ථිර අදිස්ථානයකට අවිලා තිබෙනවා දරාගෙන ඉඳීමෙන්, ඉවසීමෙන්, බලාගෙන ඉඳීමෙන් ප්‍රමාණවත් නැහැ මේක වෙනස් කරන්න ඕන කියලා. එනිසා මෙතන ඉන්නේ නිකන් ඔලු ගෙඩි ප්‍රමාණයක් නෙවෙයි. මේ සහභාගී වී තිබෙන්නේ හැඟුමක්, වේදනාවක්, අදිස්ථානයක්, අරමුණක්, සුබ සිහිනයක්. මේ සියල්ලංගේම සංකලනයක් තමයි මේ නැගිසිලා තිබෙන්නේ. එනිසා අපිටත් දැඩි විශ්වාසය, බලාපොරොත්තුවක් ගෙන දෙනවා ඔබගේ මේ නැගිටීම, ඔබගේ මේ එකතුව සහතික වශයෙන් අපේ රටට ජයග්‍රහණ ගෙන දෙන බව අපිට දැඩි විශ්වාසයක් තිබෙනවා. ජාතික ජන බලවේගයේ ගොඩනගනකොට, මැතිවරණ කල්යනකොට, ජනාධිපති ඡන්දයට දින නියම වෙනකොට, ඔක්තෝබර් මාසේ දින නියම වෙනකොට අපිටත් පොඩි දෙගිඩියාවක් තිබ්බා වැඩේ කරගන්න පුළුවන් වේද බැරි වේද කියලා. හැබැයි මාතරින් පටන් ගත්ත කාන්තාවන් කාන්තාවන්ගේ එකතුව නැවත නැවත අපිට විශ්වාසය තහවුරු කරන්නේ ඔබගේ නැගී සිටීම, ඔබගේ ප්‍රබෝධය, ඔබගේ මූණේ තිබෙන අපේක්ෂාවන් මේ සියල්ල විසින් අපිට ඔප්පු කොට පෙන්වන්නේ සහතික වශයෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද කියන්නේ? මේ නැගී සිටීම මොනතරම් ප්‍රමාණවත්ද? හැබැයි
අපි හදන්න ඕන හෙල්ලෙන දත වගේ පාලනයක් නෙවෙයි ඉතාම ශක්තිමත් ජනතාවගේ කැමැත්තක් සහිත ජනතාවගේ බැඳීමක් සහිත පාලනයක් ගොඩනගන්න එනිසා අපිට තව තිබෙන්නේ මාස 7ක වගේ කාලයක් තිබෙනවා උපරිම මේ මාස 7 ඇතුළත අපි උපරිම ලෙස වැඩ කරමු උපරිම ලෙස මහන්සි වෙමු උපරිම ලෙස තව කෙනෙක් දැනුවත් කරමු අපි මේක ශක්තිමත් ජයග්‍රහණකින් කෙලවර කරමු එවිනුම් එකතු වෙන්න කියලා මම පළමු කොටම ආරාධනා කරනවා හරි නියුස් ශ්‍රී ලංකා